නත්තල කියන්නේ අපි කතා කරන භාෂාවෙන් කිව්වොත් ජොලි කරන උත්සවයක් නෙවෙයි. ඒක ආධ්‍යාත්මික ආගමික මොහොතක්. ඒ නිසා ඒ වගේ දේවල් වලට රූපවාහිනිය යොමු කරන්න එපා. අනාගත දරුපරපුර නොමග යවන සුළු වැඩසටහන් කරන්න එපා. ඒක නත්තල පාවිච්චි කරනවට අපි විරුද්ධයි ඒ වගේ දේවල් වලට. වෙනදාට උත්සව සමය ලෙස සලකන මේ කාලේ අපට එහෙම හැසිරෙන්න කොහෙත්ම පුළුවන් කමක් නැහැ. ඒ නිසා වෙනදා වගේ නත්තල් උත්සවය සමරන්න විවිධ දේවල් කරන්නට අපට ඉඩ කඩක් නැහැ. ඒ නිසා මේ අවුරුද්දේ අපි ආගමික පිළිවෙත්වලට පමණයි මුල් තැන දෙන්නේ නත්තල් උත්සවයේදී. ඒ අනුව මම ජනතාවගෙන් විශේෂයෙන් ඉල්ලා සිටිනවා සංසරණය. කොළඹට ඇතුළු වන එක කොළඹ සිට වෙන පළාත්වලට යන එක හැකිතාක් දුරට සීමා කරන්න. විශේෂයෙන් නත්තල් කාලේ පුරුද්දක් තියෙනවා නෑදෑයන් බලන්න යන එක. ඒක මේ අවුරුද්දේ නොකර ඉන්න උත්සාහ කරන්න මේ අවස්ථාවේදී. මොකද සේරම දෙනා මේ වැඩේ කරන්න ගත්තොත් එතකොට මේ රෝගය වෙනත් පළාත්වලට යාමේ හැකියාව තියෙනවා. සාප්පු සවාරිය යන එකත් අඩු කරගන්න උත්සාහ කරන්න පුළුවන් නම් එක්කෙනෙක් පමණක් එක පවුලකින් ඒ වැඩේ කරන්නට යන්න. ඒ වගේම මේ අවස්ථාවේදී අපි මුදල් නාස්ති නොකර ඉතුරු කරගන්න එක හොඳයි කියලා මම විශ්වාස කරනවා. විශේෂයෙන් මේ තත්ත්වය නිසා රැකියාවක් කරන්නට බැරුව ගෙදරට වෙලා ඉඳ සිදු වෙලා තියෙන අයට උපකාර කරන්නට ඒක නත්තල් තෑග්ගක් හැටියට සලකලා කරනවා නම් වඩා හොඳයි. නැත්නම් තමන්ගේ දරුවන්ටයි ඥාතීන්ටයි පමණක් තෑගි දීලා වැඩක් නැහැ. ඊට වඩා හොඳයි නැති බැරි කෙනෙකුට විහිිත වෙන එක. මම විශේෂයෙන්ම මෙහිදී රූපවාහිනී මාධ්‍යයෙන් ඉල්ලා සිටිනවා මේ අවස්ථාවේදී ඔය පසුගිය වසරවල සමහර ජාලයන්වල තිබුණා වැඩසටහන් නත්තල කියලා කිව්වම ඒකෙදී සමහර වෙලාවට හරියට ඇඳුමක්වත් ඇඳගත්තු නැති අසංවර වැඩසටහන් කීපයක් අපි දැක්කා රූපවාහිනියේ යනවා. සමහර ජාලවල මේක කරන්න එපා. ඒක නත්තලේ ආධ්‍යාත්මික පැත්තට සම්පූර්ණයෙන්ම වැරදි අර්ථකථනයක් ලබා දීම. පවුලක් ලෙස ගෙදර අය සමග අර්ථවත් නත්තල් මංගල්‍යයක් ගත කරන්න කියලා මම කතෝලික ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. විශේෂයෙන්ම දිලිඳු ගවහලක උපන් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ගැන මෙනෙහි කරමින් දිලිඳුන් සමග ඒ නත්තලේ ප්‍රීතිය බෙදා ගන්න කටයුතු කරන්න කියලා මම විශේෂ ඉල්ලීමක් කරනවා. මැදම රාත්‍රී නත්තල් දේව මෙහෙයන් සිංහල දෙමළ ඉංග්‍රීසි සහ යන භාෂා තුනෙන්ම ශ්‍රී ලංකාවේ සිටින වතිකානු තානාපති රදගුරුතුමන් සහ මගේ සහායක රදගුරුතුමන්ලාත් රූපවාහිනිය ඔස්සේ සජීවීව විවිධ රූපවාහිනී නාලිකා ඔස්සේ විකාශනය කරනවා. නත්තල් දින උදේ පවා දිව්‍ය පූජා සජීවීව විකාශනය වෙනවා. නිවෙස්වල සිට ඊට සම්බන්ධ වෙන්නට ඔබට හැකියාව තිබෙනවා.